නොම්බර් මාශෂය දහතර ද පැවත්වන පාලිමීන්තු මැටිවරණය ම හිතන්නේ තීරණාත්මක මැතිවරණයක් මේ ටජ ජනතාවට වැඩදි මටියක් ගොඩ්නැකි තිබෙනවා රටපුරාම ජනාධීපටිවරයා තෝරාපත් කැරීම හරහා ආණ්ඩුවක් හැදුව කියන කාරණය ඇත්තරම කියනවනම් මේ හදතින බාරකාර ආණ්ඩුවක් ඊළඟ ආණ්ඩුව හෙදනකං දෙදදාශේකේ සදිකම මාර්තුක මැතිනී ජනාඩි පිහිි පත්තුුණා ඊට පස පලිමට මැතිවරනේද ල්ි කිසි ඇත්තුමා ජයග්‍රණය කර තු මාගේ පැතිවවෙල ඇතුම ආ්ඩු හැදවා චන්දිික මැතතිනිය ජනාධිපිටිකම ඉන්නකොට අ්ඩුව හැදුවේ රල්පි ක්‍රසික මහත්තයඒවගේ තමයි නොවම්බ දාහතර තමයි ප ආණ්ඩුව හදැන්න නිසාන ැතුමාමගේ ජනාති පපතිි දුරයට පත්වීම අභියෝගට ලක්කරනු අනෙවෙයි නමුත් ආණ්ඩුව හැදෙන්නේ නොවෙම්බර් දාහතර කියන කාරන්නේ ජනතාව පැහැලි කර ගන්නට ඕනෙ මොද හිව යනාදි පිරිතුමා පත්වෙච්ච පලියට එතු ආ්ඩු හදල නෑ එ මහදතින ාරකකාර ආඩුවක් පමයි එනිසා මෙනට ජනතාවට අනගේ අවස්ථාවක් තිබෙනවා අර අරගලයේ හිට නිර්පාක්ෂික තරුණය ඉල්ලපු සියල්ලු පක්ෂ ඒරාශී කරගච්ච සාමූහහික පතීන්දුගන්නා වූ රජයක් හදන්න අරගලී හිටපු මේල් පක්ෂික තරුණ තරුණ ඉල්ලුවේ සියල්ලු පක්ෂ එකතු කරගෙන පක්ෂ පාටකුල ජාති දේශපාලන අතිමතාන්තර් පැත්ත කරදාලා රට හදන සාමූහහික ආණ්ඩුවක් දැම් මේ නගගේ අවස්ථාවක්ය එකකට ජනාධිපැතිවරය හැටියට මාලිබාවෙන් කෙනෙක් පත්වෙලා ඉන්නවා පලිමේන්තු මැතිවරණයේ දී ඒ ජනාධිපතිවරණයේදී ඊලකට චන්දගත්ත කෙනාගේ නායකත්වෙන් එකකන්සයිල් ප්‍රමටස් මැතුමාවගේ නායකත්වෙන් ආ්ඩුව හැදුවොත් එතුමාත් එක්ක ඉන්නවා පාලිමේන්තුව ඉන්න සයටට අනුවක් කනිකුත් පක්ෂ සියල්ලම එතුවට ස්පක්ෂ සියල්ලම එකතු වෙච්ච යි පිෙනස් ැතුවාමගේ නායකත්වයෙන් ආණඩුවක් හැදෙනවා මාලිම ජනාධිපතික් කෙනෙක්කන්නවා ඇතු ලංකාවේ සියල්ලුම පක්ෂ එකරාශී වෙච්ච ආණ්ඩුවක් හැදෙනවා සාමූකව තීන්දුුවන් එක තමයි විය ුත්තේ හෙමනැත්තං නැවත වරක් අර පෙර පරිදිම අනේ දැ ජනාධිපතිි තුමා පත්තුනායක පක්ෂකින් එනිසායි පක්ෂට තුරින් දෙකක් දෙන්න ආා පව් පාලමේන්තුවේ බිහිවෙන්නේ සිගනල් කනු ටිකක් ජනාජපත්තුමා කියනට අද උස්සනත් මන්තුරු පිරිසක් එ එතන සිිටම් චජ එකක් නෑ ලංකාවේ අවුරුදු දන්නාව තිස්පු සිිස්ටම එක එකනේ ද සිිටම් චේන්ජ ගටත්න ගඉල්ලන්නේ එහනම් අවශ්‍ය වෙන්නේ ජනාජිපතුමාතක එකට වැඩ කරන ඒ වගේම ජනාජිපතුමාගේ සමහර කාරයන් විවේශනය කරන ඒ වැදි පෙන්වා දෙන ඒවගේම ජනාධිපත්තුමාට අඩු අඩු බාදඩුවක් පවතින විශේෂ වර්තමාන් ජනාජිපත්තුමාට අඩු පාඩු පවතින මේ ලංකා මූදදි තින මේ මූලි අර්ුධයෙන් ගොඩේම සඳහා අවශ්‍යකන හොඳ ටම් එකක් සහි ආ්ඩුවක් නගේ ටීමකිඉන්න සහිට ප දස මත්තයකව එ නිසා මං හිතනවා අපිට පේනවා මේ ලාකාන්ත මැත්තුමාවාගේ උදවශ ඉස්ර අපි ලයිසන් නැචි ටන්ඩි දැන් ලයිසන්ච කියන චන්්ඩි කියලා මේ චාගුන්්ඩියෝ වගේ කෑග හනවනේ ඒවා අනුෂාණයක් ජනාජපත්තුමාට හොඳ දේවල් නෙවෙයි පටන්ගැන් මෙම ඒවගේ චාගුන්්ඩි කතා කියන්න ගාම ඒක අනුෂාණයක් යන නතතුත්තුමත් හොර ී ඒවගේ කට්ියත් එක්ක නම් තුළෙන්ද කිල්ලන්නේ එතකොටට රටේ අනාගතය පිළිබඳවත් ජනතාවට ප්‍රශ්න යගෙන තියනිසා අනුසාාධා ජනතිතපපුත්තුමා ඉතා නිර්මාණාත්මක ජනත වික්ති පෙරමුුණ මාලිමාව හැටියට ප්‍රදර්ශනය කරමින් එලබාකට ජයග්‍රහණය තුට්ටු දෙකට වටිනවා වැටෙනවා එහෙම වෙන්න කියියාම තියනිසා එතුමාටත් හොඳයි රටටත් හොඳයි ඇට යනාගතයයටත් හොඳයි ජාත්‍යන්තර සමර්තා අවශ්‍යයෙන් වෙලාවගේ ඒ සබඳතා ශක්තිමත් වෙන්නත් හොඳයි අමහිතනවා. ඊළඟ පාලිමෙන්තු මැත්තුවෙනනේද. නෑම්බ හතර වවෙනිදා සජිත් ප්‍රමිදස මැත්තුමාගේ නායකත්වෙන් යුක්ත එතුමාගේ මැතිවෙන ආණ්ඩුවක් හදාගන්න එක. එතකොට ශක්තිමත් ආණ්ඩුවක් ජනාජපිත්තු මාර්ථයක ශක්තියක් වෙනවා සියල්ලූ පක්ෂවල්ල මත එකට ගැටිලා හොඳ තීන්දු ගන්න වැඩේ වැඩබිලිවක් රටේ නාගති වෙනුවෙන් නිර්මාණයකරගන්න පුුවන් දනිසා අර අරගලය වෙලාවේ ජනතාව ඉල්ලපු එ නිර්පාක්ෂික ජනතාවල්ල ගේ අරගලයට හඩම් පැනලා අරගලේ හයිජකරපු පිප්පගට ගාපුර නන්ුවක සිංල ම කියන්න නමුත් ඒ ජනතවිල්ලපු සියල්ලු පක්ෂේකරාශී වෙච්ච නිර්පාක්ෂික ආණ්ඩුව හදන්න අනගේ අවස්ථාවක් ලැබෙනවා නොවැම්බර් දාහතර ඒද නොහම්බර් දාහතරවෙනිදා මේ රටේ ජනතාව මඉල්ලා හිටින්නේ සැල් ප්‍රමදශ මැත්තුමා අගමැති කරන්න අපි ආණ්ඩුව හදමු ඒ ආණ්ඩු ඇතුළේ සිංහල දෙමල ගෘතුපාට නිල්පාට කොළපාට දේශපාල ධාරාවන් සමන් වෙච විච්ච සරපාක්ෂික ආණ්ඩුවක් හදමු ඒ සරපාක්ෂක ආණ්ඩුවට පුළුවන් මාලිමාව ජනාජිපැතිතු මත් එක්ක එකට වැඩ කරන්න සිිටම් චේන්ජ එකට මුඩ පුරන්.